සමගි ජන සන්ධානයේ සියලුම පක්ෂනායකවරුණි ඒ වගේම අපේ මාධ්‍ය හිතවතුනි. පහුගිය මැතිවරණයෙන් මේ රටේ ජනතාව රටටත් අපිටත් කිව්වේ මේ රට ගොඩනගන්න අලුත් ගමනක් යන්න ඕන කියලා. අපි දන්නවා පහුගිය කාලේ පහුගිය අවුරුදු ගාන ඇතුළත ජනාධිපතිවරණ අටක් තිබ්බා මේ නම්වෙනි එක. ඒ අටේදිම 50%කට වැඩිය බහුතර බලයක් ලබලා දුන්නා ඒ පත් තුන හැම ජනාධිපතිවරයාටම. මෙවර ජනාධිපතිවරණේ මේ අලුත් ජනාධිපතිවරයාට ලබලා දුන්නේ 142ක් විතරයි. 156ක් එතුමාට ඡන්දේ දෙනකොට 177ක් එතුමාට ප්‍රතිපක්ෂවලට ඡන්දේ දීලා තියෙනවා. එහෙනම් මේ රට ජනතාව පැහැදිලිව කියලා තියෙනවා සියලු දෙනාම එක්කහු වෙලා මේ රට හදන්න ඕන කියලා. අපි අතීතයේ ගත්තම අසීමිත බලයක් දුන්න හැම වෙලාවකම රට වැරදි මාර්ගයට ගිහිල්ලා තියෙනවා. 1994, 2005, 2010, 2019 තුනෙන් දෙක බලයක් දුන්න මේ හැම අවස්ථාවක වගේම. ඒ ගත්ත තීන්දුව නිසා තමයි රට අද බංකොලොත්භාවයට පත් වෙලා තියෙන්නේ. රට ආර්ථික වශයෙන් කඩා වැටලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථා සංශෝධනවලදී තනි පක්ෂයක් කරපු හැම ව්‍යවස්ථා සංශෝධනයක්ම රටට අහිතකර වෙලා තියෙනවා. ඒකාධිපති වාදය කරා ගමන් කරලා තියෙනවා. උදාහරණයක් විදියට 18 ව්‍යවස්ථා සංශෝධනය, 20 ව්‍යවස්ථා සංශෝධනය. නමුත් සියලු දෙනා එක්කහු කළා. විපක්ෂයත් ආණ්ඩුවත් එක්කහු වෙලා කරපු 17 ව්‍යවස්ථා සංශෝධනය, 19 ව්‍යවස්ථා සංශෝධනය, 21 ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටත් ආරක්ෂා කරන්න කටයුතු කළා තිබෙනවා. අපි ඉල්ලන්නේ මේ රටේ ජනතාවගෙන් සමගි ජන සන්ධානයේ විදියට මේ රටේ ඒ අසීමිත බලයක් දීලා වරද්දාගත් තැන් නිවැරදි කරන්න කියලා. සමගි ජන බල සන්ධානයේ විදියට අද මෙතන ඉන්නවා මේ රටේ පළපුරුදු හොඳම කාණ්ඩායම. අපි දන්නවා පළපුරුද්දක් නැති අයෙකුට ඡන්දෙ දීලා බලේ දීලා මේ රට බංකොලොත් වුණ ආකාරය. එන ඒ වැරද්ද නැවත වරක් කරගන්න එපා කියලා අපි ජනතාවෙන් ඉල්ලන්නේ. ඉතින් අපේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වෙනවා. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණේ අපිත් එක්ක සන්ධානගත වෙච්ච සියලු පක්ෂ ටික අද මෙතනට එක්කහු වෙලා ඉන්නවා. ඒ වගේම අද මේ රටේ ආණ්ඩුවට එරෙහි එකම විකල්පය සමගි ජන සන්ධානය කියලා මෙතන ප්‍රකාශ කරනවා. රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම මේ රටේ සාමූහිකත්වය, ඒ වගේම මේ රට ගොඩ ගැනීමට සියලු දෙනාටම එකහු වෙන්න අවකාශ ලබා දෙමින් සමගි ජන සන්ධානයට අවශ්‍ය බලය සහයෝගය දෙන කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම ජනාධිපතිවරණේ ජනතාවගේ අතිබහුතරය නැතුණත් වැඩි ඡන්දෙන් පත් වෙලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා. අපි රජයක් විදියට පිහිටවන අපි රජ විදියට අපි ඒ කටයුත්ත සාමූහික කරන බවට අපි මේ රටේ ජනතාවට අපි ප්‍රතිඥා දෙනවා. බොහොම ස්තුතියි බණ්ඩාර මැතිතුමා, ඒ වගේම සමගි ජන සන්ධානයේ මාලේකම් කබී රජී මැතිතුමා ඇතුළු අපි සියලුම පක්ෂ නායකින්ගෙන් අවසරයි. අපි පළමුවෙන්ම සමගි ජන සන්ධානයේ හැටියට අපි සුබපතනවා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නොදුන් සියලුම දෙනාට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේදී අපිත් එක්ක සන්ධානගත වෙලා එකමුතු වෙලා මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා. අද මේ රට ඉදිරියේ මේ මහජනයා දුන් වරම විශේෂයෙන්ම 2022 මැයි 9 හා ජූලි 9 ඇතිවෙච්ච අරගලයේ අවසාන පියවර හැටියට තමයි මේ අපි දකින්නේ මේ ජනවරම. මහජනයා බලාපොරොත්තු වුණේ පිරිසිදු පාලනයක්, යුක්ති සහගත භාවයක්. ඒ සඳහා
අනුරකුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගණදෙනු අද ඉඳන් ඒ සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම් එම ව්‍යවස්ථා සංශෝධන, ඒ වගේම යම් යම් අනපනත් වෙනස් කරනවා නම් ඒ අනපනත් වෙනස් කිරීම වලදී යුක්ති සහගත ආකාරයට එතුමාට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවා. විශේෂයෙන්ම මෙතෙන්දී මතක් කරන්න ඕනි, එතුමන්ලා ඉදිරිපත් කළා කරුණු ගණනාවක් නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ප්‍රකාශ කළා. දැනට පවතින ජනාධිපති ධූරය සම්බන්ධයෙන් එය අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඒ වගේම අප ඉදිරියේ අභියෝග ගණනාවක් තියෙනවා. දැන් අවුරුදු 6ක් 7ක් තිස්සේ කල්පැන ගිහින් තියෙන පළාත් සභා මැතිවරණය, ඒ වගේම පළාත් පාලන මැතිවරණ නැවත පැවැත්වීමේ අවස්ථාව තියෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අධිකරණ නියෝගයක් තියෙනවා. හැබැයි පැරණි නාම යෝජනා දැන් කොච්චර වළංගුද කියන ප්‍රශ්නය අප වෙත පැන නැගිලා තියෙනවා දැන් අවුරුදු එකහමාරකට පස්සේ. ඒ නිසා මේ කටයුතු වලට රටේ ඉහළම නීති තනන මධ්‍යස්ථානයේ වෙත පාර්ලිමේන්තුවේ ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තියේදී ඉතාම පැහැදිලි තනි පක්ෂයක් 3-2 අරගෙන කරන ලද ව්‍යවස්ථා සංශෝධන වලින් තව විශාල ජන කණ්ඩායමක් අසහනයට පත් වෙලා ඇතැම් අවස්ථාවල කැරලිකාරීත්වයන්ට පවා යොමු වෙච්ච ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක නිසා මේ වැනි ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපති ධූරය පිළිබඳ ගැටලුවලදී පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නවලදී ඒක හිර වෙලා තියෙන්නේ මේ කොට්ටාස නිර්ණය කිරීමේදී, ඒ වගේම පළාත් පාලන ඡන්දය පැවැත්වීමේදී මේ කියන කාරණාවලදී අපි ජනාධිපතිවරයාට ධනාත්මක සහයෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එතුමා විවෘත භාවයෙන් යුතුව කටයුතු කරයි කියලා අපි හිතනවා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළේ අපි පාර්ලිමේන්තුව විසින් එතුමාට සියලු පක්ෂ එකතු වෙලා ලබා දුන්න 2022 දෙසැම්බර් මාසෙදී අවම යෝජනාවලියක් සාමූහික ප්‍රයත්නයක් දරමු කියලා. නමුත් එතුමා 2023 මාර්තු මාසෙදී අපි කිසිවෙක්ගෙන් අහන්නේ නැතුව එතුමාගේම එකඟතාවයන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට ආවා. ඒ එකඟතාවයකට ආවට පස්සේ එතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඉතින් අපි යෝජනා කරනවා අනුරකුමාර දිසානායක මහත්මයා ප්‍රමුඛ එතුමාගේ ආර්ථික කණ්ඩායම කිව්වා. ජාත්‍යන්තර, ඒ වගේම එතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තිබෙන එකඟතා ලියවිල්ල වෙනස් කරන බව, විශේෂයෙන්ම ණය විශ්ලේෂණ සහතිකය DSA එක, ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක වෙනුවට විකල්පයක් ඉදිරිපත් කරන බව. ඉතින් අපි එතුමාලගෙන් ඉල්ලා හිටිනවා එවැනි කරුණුවලදී අපෙත්, ඒ වගේම පාර්ලිමේන්තුවේ අප නොවන වෙනත් අයගෙත් අදහස් විමසලා ඒ කටයුත්ත කළොත් මූල්‍ය අරමුදලට අපි රටක් හැටියට එකට ගියොත්, එකමුතුව එක රටක් හැටියට ගියොත් මං හිතනවා ජාත්‍යන්තරමය වශයෙන් අපේ ප්‍රතිරූපයටත්, ඒ වගේ මේ කටයුත්ත සාර්ථකව කරගෙන යාමටත්, විශේෂයෙන්ම අපේ ණයහිමියන්ට අභීතව මුහුණ දෙන්නත් එතුමාට හැකි වෙනවා. මොකද ණයහිමියෝ අතර විශාල ප්‍රශ්න දැන් පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම පුජ්ජලික ණයහිමියෝ අපට එරෙහිව නඩු පවරලා තියෙනවා. ඒ නඩු වලට ලංකා රජයට මුහුණ දෙන්න වෙනවා. ලංකා රජය මුහුණ දෙනවා කියන්නේ අපේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ද්විපාර්ෂික ණය, මේ අනාදී දේවල් ප්‍රතිහෝගතකරණය කරන්න තියෙනවා. ඒ වගේම රුපියල් ණය ප්‍රතිහෝගතකරණය කිරීම ගැන අපි එකඟතාවයක් නැහැ. එක් කරපු ආකාරයෙන් ප්‍රතිහෝගත කළ යුතුයි. නමුත් කළ ආකාරය ගැන අපිට තේරෙන නිසා අපි හිතනවා විවෘත සාකච්ඡාවක් මාර්ගෙන් සාමූහික එකඟතාවයක් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි කටයුතු කරමු මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා. නැත්තම් ජනතාවට 2042 වෙනකන් ණය ගෙවන්න තියෙනවා පරණ අය, මේ බර ඇදගෙන යාමේ ගැටලුවක් පැනනගෙන. ඒ වගේම දූෂණය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ අනපනක් තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිකුත් කරන ලද චක්‍රලේඛන තියෙනවා. ඒවා වෙනස් කිරීමේදී අපේ උපරිම සහයෝගය ඔවුන්ට ලැබෙනවා. හැබැයි විවෘතව සිදු කරන ලෙස අපි ඉල්ලා හිටිනවා. උදාහරණයක් ඇටියට මේ පාර්ලිමේන්තු භෝජනාගාරය ගැන ලොකු විවේචන තියෙනවා. ඒ භෝජනාගාරයේ
ඕන් අපි පමණක් නෙවෙයි භෝජනාගාර ගණනාවක් තියෙන එක පාර්ලිමේන්තු සේවකයෝ ආරක්ෂක උගාක් දෙනෙක් එහි ආහාර ගන්නවා. ඒ බිලත් වැටෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා පිට. ඉතින් ඒ නිසා ඒව විවෘත භාවයකින් යුතුව ඒ අදාළ මිල ගණන් වලට ඒක ලැබෙන සලස්සන ක්‍රමවේදයකට අපිත් එකඟයි. අපි කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ෆර්නැන්ඩෝ ඒ කාලේ පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවට අනුකූලව අපි සියලු දෙනාටම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දූෂිතයින්ට දඬුවම් දීමේදී පවතින නීති තත්ත්වයන් දැන් නීති ගොඩක් සම්මත කරලා තියෙනවා. ඒ නීති කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා තවත් අවශ්‍ය නැහැ. ඒ වගේම රටෙන් පිටත ධනෙ රඳවගෙන ඉන්න අය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ධනෙ ආපසු ගැනීමට යම් යම් නීති රීති සම්මත කර ගැනීමට අවශ්‍ය නැහැ. ජාත්‍යන්තර තලයේ රටවල් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. ඒ වැදිත් අපි සාමූහිකව ක්‍රියා කරන්න සූදානම්. ඒ වගේම රටට එරෙහිව තියෙන මානව හිමිකම් යෝජනා ඇතුළු පසුගිය කාලේ පැන නැගිච්ච ගැටලු වලට මුහුණ දීමේදී ලැබෙන මාර්තු වල මුහුණ දෙන්න තියෙනවා. ඒ අවස්ථාවලදී සාමූහිකව රටක් හැටියට අපි ලෑස්ති ඒ සඳහා සහයෝගය දෙන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක වතාවකුත් ප්‍රකාශ කළා. මෙතෙක් කල් මේ රටේ පැවති ගැටුම්කාරී විපක්ෂ දේශපාලනයේ වෙනුවට සම්මුතිකාමී දේශපාලනයකට එළඹෙන්න සමග ජන සන්ධානයේ සූදානම්. එසදා ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම රණිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම එක්සත් පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ඡන්දදායකින්ගෙනුත් අපි ඉල්ලා හිටිනවා. දැන් තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානයේ පමණයි. ජනාධිපතිවරණයේ වගේ විවිධ විකල්ප කියලා හඳුනාගත් අයට ඡන්දය ලබා දීලා ඔබේ ඡන්දය නාස්ති කරගන්න එපා. මෙවර මහමැතිවරණයේදී සමගි ජන සන්ධානයට එකතු වෙන්න දැනටමත් පුජ්‍යලයන් හැටියට විශාල යෝජනා ප්‍රමාණයක් අපිට එකතු වෙලා තියෙනවා. ඒ හැම පුජ්‍යලයක්ම අපි එකතු කරගන්නවා ප්‍රමිතියකින් යුතුව. ඒ විතරක් නෙවෙයි, නව තරුණ වෘත්තීය වේදී හා කාන්තාවන් වගේ විවිධ ජන කණ්ඩායම් නියෝජනය වෙන විචිත්‍රවත් කණ්ඩායමක් මෙවර මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් කරනවා නව පරපුරට ප්‍රමුඛතාවය දෙමින්. සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා වගේම සමගි ජනසන්ධානයේ ප්‍රධාන ලේකම් එතුමා වගේ තැන ප්‍රධාන ලේකම්තුමා විදිහට ඔබ ඉදිරිපිටට එන්නේ පළවෙනි වතාවට කබීර් හෂිම් මැතිතුමා ඇතුළු සහෝදර පක්ෂ නායකවරුනි, මාධ්‍යවේදී මිත්‍රවරුනි, රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාත් චම්පික රණවක මැතිතුමාත් සඳහන් කරපු කාරණා සියල්ල සමග එකඟ වෙමින් මං ඉතා කෙටියෙන් කාරණා තුනක් ඔබට කියන බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණය ස්තුතිය, දෙවෙනි කාරණය විග්‍රහයක්, තුන්වෙනි කාරණය යෝජනාවක්. පළවෙනි ස්තුතිය තමයි අපේ මහලිකමතුමා මේක සිදු කරන් මීට අවුරුදු 40කට පෙර යුරෝපා සංගමය ශ්‍රී ලාංකිකයා හැඳින්වුවේ, ශ්‍රී ලංකාව හැඳින්වුවේ මිනි කන්නන්ගේ දේශය කියලා. නමුත් මෙවර යුරෝපා සංගමයේ මේ මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම සහහි ප්‍රධානියා නිරීක්ෂණයෙන් අනතුරුව පවත්වපු පුවත්පත් සාකච්ඡාවේදී ඉතාම වගකීමෙන් පැහැදිලි කරා නිර්මල ප්‍රජාතන්ත්‍රවාදය, සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් මේ බිමේ ජනාධිපතිවරණය තුළ ඡන්දදායකයත් පක්ෂත් මාධ්‍යත් මේ සියලු දෙනාටම ගෞරවයක් ඇති වෙන විදිහට ක්‍රියාත්මක කර බව ඔවුන් සඳහන් කරා. එනිසා මිනි කන්නන්ගේ දේශයට වසර 40කට පෙර හඳුන්වපු රටක් ප්‍රජාතන්ත්‍රවාදී නිර්මල භාවය රකින රටක් විදිහට හැඳින්වීම ශ්‍රී ලංකිකයන් විදිහට අපි ලබාගත් ජයග්‍රහණයක්. ඒ නිසා සමගි ජන සන්ධානයේ විදිහට මේ මෙතරණ ව්‍යාපාරයට එකතු වුණු අපි සමග මතවාදීමය නොවුනත් වුණත් ඒ හැමදෙනාටමත් විශේෂයෙන් ඒ සඳහා කැප වුණු මෙරටේ ලක්ෂ සංඛ්‍යාත මිලියන 12කට අධික ජනතාවටත් අපේ ගෞරවය, සුතිය, කෘතවේදීත්වය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන සන්ධානය ප්‍රතිඵල ලේඛනයේ දෙවන ස්ථානයට පත් වුණේ ඡන්ද ලක්ෂ 43කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන. අපි නිහතමානීව මේ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ සන්ධානයේ නායකයා විදියට දෙවෙනි වතාවට එතුමා ඔප්පු කරා. තමන්ගේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා
ජයග්‍රහකට සුබ පතලා මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක නව පරිච්ඡේදයක් එතුම එකතු කරා. සමහරුන්ට පෞරුෂයක් තිබුණේ නෑ, සමහරුන්ට පිටකොන්දක් තිබුණේ නෑ, කශේරුකාවක් තිබෙන්නේ නෑ. ඒ ආකාරයට ජනතාවට මුහුණ දෙන්න. එනිසා අපි සමගි ජන සන්ධානය වටා එකතුුණු සියලු දෙනාට නැවත කෘතවේදී වෙමින් කියන්නට ඕනේ, ඔබ සංඛ්‍යාත්මකව පරාජයට පත් වුණත් දේශපාලන වශයෙන් ඔබ පරාජයට පත් වුණේ නෑ. සමගි ජන සන්ධානය ඉදිරිපත් කරපු දේශපාලන න්‍යායපත්‍රය මේ මොහොතෙත් වලංගුයි, හෙටත් වලංගුයි, අනිද්දාත් වලංගුයි. එනිසා සංඛ්‍යාත්මක පරාජයකට වඩා දේශපාලන වශයෙන් අපරාජිත කණ්ඩායමක් විදියට ඔබ මෙරටේ දේශපාලන වංශකතාවේ සුවිශේෂී සටහනක් තැබූ බව සඳහන් කරන්නට ඕනේ. මම විග්‍රහයක් කියලා කිව්වේ දෙවෙනි මාතෘකාව විදියට. මේ මෙතර ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී ඉතාම පැහැදිලිව පේන කාරණාවක් තමයි, මැතිවරණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තෙත් ඊළඟ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තෙත් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත්. මේ පක්ෂ දෙකම වසර 4කට පෙර නිර්මාණය කරපු පක්ෂ. මේ පක්ෂ දෙකේම ආයුෂ මම හිතන මං නිවරදි කියලා වසර 4ක්. ඒතර මේ වසර 4ක් වයසින් කුඩා වූ පක්ෂ දෙකක් දශක 7ක, දශක 6ක, දශක 5ක ඉතිහාසයක් තියෙන දැවැන්ත දේශපාලන පක්ෂ පසුපසට තබමින් ඉදිරියට ආවා. ඒ නිසා මේ දේශපාලන පණිවිඩය අපි කියවා ගත යුතුයි කියලා කියන එක අපි නැවත නැවතත් අවධාරණය කරන්නට කැමතියි. අවසාන කාරණේ, තුන්වෙනි කාරණය විදිහට මම ඔබට කිව්වේ, අපි නව ජනාධිපතිතුමාට, මේ නව රජයට අපි සිළු දනාම සුදිවන්ත වුණා. ඒ වගේම සහතිකයක් දුන්නා ජනතාවට පක්ෂපාතී ඕනෑම කාරණාවකදී. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය වෙන්න පුළුවන්. අපි කොන්දේසි විරහිතව මේ එවෙනුමින් පෙනී ඉන්න, අත උස්සන්න, දූෂණයට විරුද්ධව, මර්ධනයට විරුද්ධව, වංචාවට විරුද්ධව, දූෂිතයන්ට දඬුවම් දීම සඳහා දෙසරයක්, ඒකට චකිතයකින් තොරව ඒ සම්බන්ධයෙන් එන ඕනෑම පනතකට සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු මේ අපේ සන්ධානය එකඟත්වය ප්‍රකාශ කරන බව භවයේ සහතික අපි මේ මොහොතේ රටට දෙන්නට ඕනේ. එනිසා අපි ඒ සුබපැතුම් එකතු කරමින් නව අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අපේ සුබපැතුම් එකතු කරමින් අපි කියන්නට ඕනේ, 56 ලක්ෂයක් ජනතාව ඔබ දෙස අතිශය බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා. මේ බලාපොරොත්තු රැඳිලා තියෙන්නේ ඔබ මැතිවරණ වේදිකාවේදී ලබා දුන් ප්‍රතිඥා ප්‍රකාශ සහ අනාගත වාක්‍යයන් සම්බන්ධයෙන්. එනිසා නමුත් ඉතාම සහෝදරාත්මකව ඔබට පෙන්වන්නට ඕන, මම මේ ගතවෙච්ච දවස් 11 ඇතුළතදී ගනු ලැබූ සිද්ධීන් දෙකකින් ඒ ඡන්ද දායකයා ඔබට ඡන්දය පාවිච්චි කරපු යම් මන්දෝත්සාහී භාවයකට, මේක කියන්නේ මේ කුහකකමකට නෙමෙයි, ද්වේෂයෙන් නෙමෙයි, වෛරයෙන් නෙමෙයි, දේශපාලනිකව මේක කියවගන්නට ඕන නිසයි මේක කියන්නේ. තීන්දුව දෙකක් දැන් බලන්න. එක තීන්දුවක් උදාහරණය, 5 ශිෂ්‍යත්වයේ දරුවන්ගේ විභාගය, අපේ දරුවන්ගේ පළවෙනි කඩයිම, ඒ විභාගයේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්තුමා දුන්න එක තීන්දුවක්, අධ්‍යාපන ඇමතිතුමියා අගමැතිතුමිය විතර දුන්න එක තීන්දුවක්, ජනාධිපතිතුමා ඒ තීන්දුව දෙකටම වඩා වෙනස් තීන්දුවක් දුන්නේ. තීන්දුව අතර ව්‍යාකූලභාවයක් තියෙනවා, තීන්දුව අතර නොගැලපීමක් තියෙනවා, විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්. මොකද අපි සමග ජනසන්ධානයේ විතර දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරපු දේශපාලන පක්ෂය. එනිසා මේ පරස්පරතාවයන්, මේ නොගැලපීම්, ප්‍රතිවිරෝධයන් රටක අනාගතයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනිම පත්වීම් තුන ඇතුලේ ඔබට ඡන්දය පාවිච්චි කරපු බොහෝ පිරිස්, ඔබේ දේශපාලන වේදිකාව සරසපු ඇතැම් අයගෙන් රටේ ප්‍රධාන නිලයන් පත්කිරීම සිද්ධ කරගත්තා. එනිසා අපි අපේ සහෝදරත්වය, අපේ විශ්වාසය ප්‍රකාශ කරන අතරෙම තමන්ට ඡන්දය දීපු ජනතාව මේ පිළිබඳව දක්වන ඔවුන්ගේ ආකල්පයන්, ඊළඟෙම ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණේදී මෙතෙක් කල් මේ වේදිකාවේ පහුගිය ජනාධිපතිවරණය කිව්වේ ඉන්ධන වලින් රුපියල් 126ක් ලීටරයකින් කාගේ හෝ සාක්කුවට යනවායි කියලා. රුපියල් 100කින් අඩු කරන්න පුළුවන් වෙයි කියලා.
මම දන්නේ නැහැ වෙන ඒකේ තියෙන තාක්ෂණික ප්‍රශ්න, තාක්ෂණික ගැටලු. ඒක න අවබෝධයක් නැහැ. නමුත් ඉන්දලමිල අඩු කිරීමේදී මෙරට ජනතාව බලාපොරොත්තු වෙච්ච වේදිකාවේදී ඔබට අහුම්කම් දීපු ඒ අය ඒ කරපු සඳහන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එසම මේ පිළිබඳව ඔබ නැවත කියවන්න. ඔබ නැවත මේ පිළිබඳව නැවතත් අවධානය යොමු කරන්නට කියන එක සහෝදරාත්මකව නැවත කියන්නට ඕන. අවසාන වශයෙන් මේ මැතිරණ පුරාවටම විශේෂයෙන් එවකට ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උත්සාහය වුණේ, ඒක හංගන්න පුළුවන් උත්සාහයක් නෙමෙයි, උත්සාහය වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ මේ සන්ධානය පරාජයපත් කරන්න. ඔහු ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරා. ඒක සංගවන්න ඕන කාරණාවක් නෙමෙයි, ඉතාම පැහැදිලිව පේන කාරණාවක්. ඔහුගේ ජයග්‍රහණය විදිහට සැලකුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පරාජය. නමුත් මේ ඔහු වෙනුවෙන් සිලින්ඩරයට ඡන්දෙ දීපු 23 ලක්ෂයක් ජනතාවට අපි සහෝදරාත්මකව ආරාධනා කරනවා, ගෞරවයෙන් ආරාධනා කරනවා. ජනාධිපතිවරණයක පැහැදිලි ඉවුරු දෙකකට බෙදිච්ච ඉතිහාසය වෙනස් කළ 3 වෙනි ඉවුරක් නිර්මාණය වුණේම කිසිකුගේ පරාජයක් වෙනුවෙන්. එස අපි ඒ දේශපාලන වශයෙන් අපි හා සමාන්තර වදහස් දක්වන, දූෂණයට රෙහි වන, වංචාවට තිත තැබීම සඳහා එකඟ වන මෙරට ස්වෛරීභාවය රැක ගැනීම සඳහා සැබවින් උනන්දුවක් තියෙන හැම දෙනාටම අපි ආරාධනා කරනවා තව දින 44කට පසුව එළඹෙන මහමැතිවරණයේදී සහෝදරාත්මකව අපි සමග අපේ සමගි ජන සන්ධානය සමග අත්වල් බැඳගන්නේ කියලා කියන ආරාධනාවත් කරමින් මම නිහඬ වෙනවා. බොහොම අපේ සජබ මාලිකන්තුමනි, සජස මාලිකන්තුමනි, පක්ෂනායකවරුනි, මිත්‍රවරුනි, සෑම දිනාටම ආයිබෝවන් වණක්කම්, අස්ලාමු අලයිකුම්. අපේ මාලිකන්තුමා ඩලස් හලපෙරුමා, අපේ පක්ෂනායකතුමා ඇතුළු අයිති පක්ෂනායකවරුන් සඳහන් කරපු හැමදේමටම එකඟවනේ අවස්ථාවේදීම මට කියන්න ඕන පළමුවෙන්ම අපේ රටේ ජනාධිපති අනර්කෝ සහෝදරයාට නොසුපතනවා. එතුමා රටේ බලාපොරොත්තු හැටියට එතුමාගේ කාර්යභාරය හරි ආකාරයෙන් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අවස්ථාවේදීම අපිට කියන්න ඕන මේ මහමැතිවරණ අපි බලාපොරොත්තු වෙන්නේ සහයෝගයක් ලබා දෙන විධායක ජනාධිපති ධුරය තියෙනව නේද? සමග සහයෝගයෙන් වැඩ කරලා රට වැටලා දෙන අගදියෙන් රට ගොඩ ගන්න ආණ්ඩුවක් අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉදීමක් කරන්නේ. මේකද වෙන්න ඕන දේ. මේ ජනාධිපති ප්‍රතිවරණ අවස්ථාවේදී ප්‍රතිඵල ආරම්භ වුණා නම් ජනතා ප්‍රතිවරණයක තමයි සිලින්ඩරයට ඡන්ද දුන්න අය අවබෝධ කරගන්න ඕනේ සිලින්ඩරක නැහැ කියලා. ඒගොල්ලන් අනුකෝස් සේනායක මෙතුමාට ඡන්ද දුන්නේ නැහනේ, ඉපැක් ඡන්ද දුන්නේ. ඒ නිසා දැන් ඒගොල්ලන්ට තියෙන පරිභාරය අපිට එකක වෙන්න. අපි උත්සාහ කරන ආණ්ඩුව කන්ෆ්‍රන්ටේෂනල් ආණ්ඩුවක් නෙවෙයි, විධායක සමග ගහගන්න මරාගන්න ආණ්ඩුවක් නෙවෙයි. අපි රටට ආදරය කරන ප්‍රගතිශීලී සන්ධානයක්, පක්ෂයක්, කණ්ඩායමක්. එනිසා එකට වැඩ කරන අවස්ථාව ලබා දෙන්නේ කියලා ජනතාවට අපි ඉල්ලීමක් කරනවා. දැන් රටේ ජාතික ന്യാයපත්‍රය මොකක්ද තියෙන්නේ? පළවෙනි තියෙන අර දූෂණය අයිමි කිරීම එකනේ, අද ගන්න එකනේ. හත් දෙක උස්සර අපි සහයෝගය දෙනවා. සැක තබා ගන්න එපා. දැන් මොකද බලන්න තියෙන්නේ මේක? පාස්ට් ඉරිදා පිළිබඳව මූලික හේතු වෙලා ඊට පස්සේ නැක බලවේගය මොකද්ද කියලා ඔයා ගන්න අවස්ථාව එළඹෙලා තිනවා ජනාධිපතිතුමාට. අපිටත් ඒක ඕන. ඒ වගේ දැන් රටේ දේපල වර්ගන් කරලා පිටට අරන් ගිහිල්ලා ඒ තාවර කරගෙන
පදනම් කරගෙන ඉන්නවනේ. දැන් සෝලන් ඇසට්ස් පරපරත තියෙනවා නේද ඒ සම්බන්ධව? ඒ වගේ තියෙනවා මා බැංකු මාකොල්ලය තියෙනවනේ. ඒ වගේ දැන් ඝාතන වෙලා තියෙනවනේ කාලේ මාධ්‍ය විද ඔබලගේ ඥාති මිත්‍රයෝ ලසන්ත වේවා, එක්නඩිකොඩ වේවා, නඩේසන් වේවා, සිවරාම් වේවා, ලුගලයිස තියෙනවනේ. ඔක හොයන්න නීති අදන්නට අපි අලුත් ඉදි ඕන නම් අදන්නට, නැත්නම් තිරණ නීති සංශෝධන කරන්නට සම්පූර්ණ සහාය ලබා දෙනවා අපි. ඒ වගේ රටේ පෙරළ කිල්ල කටි කියනං ජාති අතර මට්ටමින් රටවල අතර බයිලටරල් ඇග්‍රීමන්ට්ස් දාගන්න කතා කරන්න උදව් කරනවා. ඒ නිසා බාධා කරන ආණ්ඩුවක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එකට වැඩ කරන ආණ්ඩුවකට ඕන වෙලා තියෙන්නේ. රට ඕන වෙන්නේ නැතිනේ. ඒ වගේම විද්‍යාගේ ජනාධිපති දුවරේ කියලා කතා බා වුණා. පාර්ලිමේන්තු වගේ කියන විද්‍යාගේ ජනාධිපති ජනාධිපතිවරේ පත් කරනවද සම්පූර්ණ අයින් කරනවද කියලා වාඩි වෙලා සාකච්ඡා කරමු. ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි උදව් කරනවා අපි. 3-2 බලයක් මේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා නම් ඒ 3-2 අපි දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනේ. ඒ වගේම මේ රටේ දැන් අද වෙනකොට දැන් IMF එක අපි ජනාධිපතිතුමාගේ කඩේම සාකච්ඡාව පටන් ගන්නද ඔන්න මෙන්න තියනවා කියලා දන්නේ නැහැ. අපේ ඉටපු මහ බැංකුව දැන් ඉන්න මහ බැංකුව ඒ කාලේ ඉටපු මහ බැංකුව අධිපතිතුමා ඒ වගේ ඒ වෙලාවේ ඉටපු මේ දනුත් ඉන්න මේ මුදල අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග ජනාධිපතිතුමාගේ උපදේශවර දෙන්නේ විතර අතර දෙනෙක් දැන් සාකච්ඡා කරනවලු. IMF සමග සාකච්ඡා කරන්නේ කියලා රටේ පාර්ලිමේන්තු වල පෙර කියපු කණ්ඩායම තමයි සමුජන සන්ධානය. ඇත්ත ඒකයි. පසුව තමයි පාර්ලිමේන්තු ආව අපි හිටපු ජනාධිපතිතුමා ඒ කාලේ අගමැති ධුරෙන් හිටපු රණවික්‍රම මහත්මයා කියන කතා කරේ. අපි කිව්වා. එතකොට ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම එතන ආණ්ඩුවපති ඉන්නකනේ ඕනේ නැහැ කියලා කිව්වා. අපි ඕනේ කිව්වා යන්න කිව්වා. දැන් ඔක්කොම අපි කියන එක පිළි අරගෙන තිනවා. දැන් මේ ආණ්ඩුවත් පිළි අරගෙන දැන් ඒක අයි මේක සාකච්ඡා කරනවා. හොඳයි නේ. දෙකකින් ඔප්පු වෙනවන්නේ මොනවද කියලා? එනිසා අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ දැන් මම නියෝජනය කරන අපි නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් රටේ ජීවිත දෙමළ භාෂාව කතා කර ජනතාව මේ ආණ්ඩුවට පණුවඩේ කවලා තියෙනවා. අපේ ප්‍රශ්න මේ පමණක් නෙවෙයි. එයාගේ ප්‍රශ්නවල තියෙනවා කියලා. ඉතින් මම කඳුකර ජීවිත වෙන දෙමළ ජනයා සම්බන්ධව මම දැක්කා අනුර කුමාර ජනාධිපතිවරයා වෙන්න පෙර මේ මාධ්‍ය සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ ජනතාව ඉඩම් බිම් අංගලකුත් නැතුව ජීවත් වෙනවා කියලා කිව්වා. ඇත්ත ඒකයි. සමජන සන්ධානයේ සමජන බලවේගයේ නායක සයි ප්‍රේමස් මහත්මයා ඒක පිළි අරගෙන තිනවා. එහෙනම් ඒක කරන්න. ඉඩම් ලබා දෙන්න ඒගොල්ලන්ට. ඔබතුමා කිව්වනේ ලබා දෙන්න. හොඳයි. නිවාස අදා ගන්න ඉඩම් ලබා දෙන්න කියලා කිව්වා. මම දැක්කා අර මා. ඒක කියලා තිනවා. කරා දෙන්න අපි සාවි දෙනවනේ. අපි එතන ඉන්නේ. ඒ වගේ ඔබලා කියපර සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න. බෙවිලි කර්මාන්ත ශේෂ්ත්‍ර තුල එතන තමයි රටේම ඉතාලම අ르දිනු වෙච්ච කොන් වෙච්ච තල්ලු වෙච්ච උදගණා වෙච්ච යන කණ්ඩායම් ජීවත් වෙනවා. අපි කිව්වේ මොකද්ද වෙන මොනවත් නැහැ නේ. ශ්‍රී ලංකා රාමුතුල ගේන්න කිව්ව ඒගොල්ලන්ට. වැඩි වෙන ශ්‍රී ලාංකිකය වෙන්න ඕන කියලා කිව්වා. නරකද ඒක නැහැ නේ. ඒකයි සමජන සන්ධාන ප්‍රතිපත්තිය සංකල්පය. රට පිට කරන්න නෙවෙයි. එතන වෙන්න ශ්‍රී ලාංකිකය වෙන්න කියලා කිව්වා. ඔබලත් ඒක තේරුම් අරගෙන කරන්න. දැන් කඳු කරේ වතු කරේ පවුල් කීයක් ඉන්නවද සංඛ්‍යා මොකද්ද වැඩ කරන කම් කර සංඛ්‍යා මොකද්ද කියලා ඔබලාට ගැටලුවක් තියෙනවා මම දැක්කා. තවත් අවබෝධයක් නැහැ. අවබෝධ අපි ලබා දෙන්නම්. ඒවා උත්තර නැගෙන ජනතාව සම්බන්ධව අනුර කුමාර ජානායක මහත්මයා කතා කරලා තියෙනවා. දේශපාලන සිර කරගෙන කතා කරලා තියෙනවා. අර පැරකට ගිය ජනතාවගේ අයගේ පවුල් පිරිස උද්ඝෝෂණ කරනවා. ඒකට කතා කරලා තිනවා. දැන් ඊයේ බලවකට බලනකොට නවුනියාවේ ජාතියන්ත ළමා දිනයේ අවස්ථාවේදී
හඩර කුමාරගේ මිය මම කියලා කියලා එකෙනෙක් ඇවිල්ලා බාධා කරලා රණ්ඩු කරා. දැක්කා පවුනියාවේ. ඒක ආණ්ඩුවේ මිනිහත් වෙන කවුද කියලා ඔයාලා බලලා දැනුම් ලබා දෙන්න. අපි වෛරීය දේශපාලන කරනව නෙවෙයි. තරවෙන් කරනව නෙවෙයි. එවන අපි කියන බල ඔබලාගේ මිනිසු කියලා අපි කියන්නේ එහෙම. ඔයාලා බලලා දැනුම් දෙන්න. සාමකාමී ප්‍රජාතන්ත්‍ර ආදී උද්ඝෝෂ කරපු අවස්ථාවදී කඩා පැනලා මම අනුරගේ මිනිහා කියලා කියනවා. එතනට යන්න දෙන්න එපා කාටත්. ඒ වගේ ඉඩම් තවත් නිදස් වෙලා නැහැ. අපි ආණ්ඩුව නිදස් කරා උබ ඕන තරම්. තව නිදස් වෙන්න ඕන. දැන් යුද්ධයක් නැහැ නේ. නිදස් කරලා දෙන්න. ඒ ජනතාවට පලාස බචන්දේ පවත්තන්න. පතනෝ පතන කියලා තියෙනවනේ. පවත්තන්න. විහාම පවත්තන්න. මැතිවර පවත්තන්න ඕනේ. පලාත් පාලන මැතිවර නවත්තලා තියෙනවා. ඒතර බලා යනකොට අපි එම දෙයකටම අපි අත් දෙක උස්සලා සාය වේ ලබා දෙනවා. එනිසා ඒක තේරුම් අරගන්න. තේරුම් අරගෙන නැවත මතක් කරන්න කැමති මෙතුවා කියපු විදිහට මේ අපි පළවෙනි සංඛ්‍යාවේ පළවෙනි තැනට ආවේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්මයා එතුමා තමයි තුමා ජනාධිපති. දෙවෙනුවා අපි ඉතින් මනාප ගණන් කරන්න ගිය අර පළවෙනි දින පළවෙනි දෙවෙනි එක්කනේ සමගනේ ඒ ඒ පදම් කර කර කරේ. ඒ නිසා තුන්වෙනි දා අයිමි වෙන්න ඕන. තුන්වෙනි කණ්ඩායම දැන් එළමින මෙතිවරණ අවස්ථාවදී අපිට ඡන්දය පාවිච්චි කරන්න එක ඉතාම තර්කානුකූල ඉල්ලීම බලාපොරොත්තුවක්. ඒ තේරුම් අරගන්න. එතකොට අපිට තමයි ඒක ශ්‍රී ලාංකික ආණ්ඩුව කඳන්න පුළුවන්. ශ්‍රී ලාංකික පාලනය කඳන්න පුළුවන්. ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව කඳන්න පුළුවන්. නැත්තම් මේ රටේ ගොඩ එන්න බෑ. හිතන්න එපා රටේ මේ කාට දන්නවනේ ඔයාලට දන්නා වැඩ දන්නවා. මේ බංගලොත් භාවයේ අවසන් වෙලා නැහැ. වැඩි වෙලා තියෙනවා දැන්. අය වැඩි වෙලා තියෙනවා. පොලි ගණන වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒවා කරන්නට නම් අපි සාමූහික ආණ්ඩුවක් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒකට අවස්ථාව දෙන්න අපි මෙතන පක්ෂ කීපයක් ඉන්නවා. අපිකට වැඩ කරන්න කැමතියි. සමගි ජන බල සන්ධානයේ ප්‍රධාන ලේකම් කබිර හෂිම් මැතිතුමනි, දරසලා පෙරම මැතිතුමා, අපේ නිසම් කාර්ය පෙරම මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකවරුනි, විශේෂයෙන්ම අද දවසේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තැබීමේදී අපි මූලික වශයෙන් පළවෙනියෙන් අපි සුබපතනවා විශේෂයෙන්ම අනුර සානායක මැතිතුමාට නව ජනාධිපතිවරයා වශයෙන් පත්වීම පිළිබඳව. ඒ සමගි ජන බලවේගය දෙවන ස්ථානට පත් කරමින් තිබුණ මැතිවරණය ජයග්‍රහණය කරලා ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර ලොවෙත් නැති විදියට ඔවුන් ජයග්‍රහණය කරනවායි කියලා. සමහර අය කිව්වා 70% පැනලා ගන්නවායි කියලා. සමහර අය කිව්වා කෝටියක් ඡන්ද 1,71,00,000 ගන්නවායි කියලා. හැබැයි එහෙම ඡන්දයක් මේ රටේ ජනතාව දීලා නැහැ. පළවෙනි වතාවට 50% නැති ජනාධිපතිවරයෙක් ලංකා ඉතිහාසයේ බිහි වුණේ අනුර සානායක මැතිතුමා. ඉතින් මම හිතන්නේ මේ රටේ ජනතාවගේ ජනමතය අපි පිළිගන්න. දෙවනුව දැන් තිබෙන්නේ මහමැතිවරණය. මහමැතිවරණයේදී අද සමගි ජන බල සන්ධානය මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග කියන පක්ෂ 10කට අධික සංඛ්‍යාවක්, ඒ වගේම පාර්ලිමේන්තු නියෝජනය කරන, ඒ වගේම ඊට අමතරව පක්ෂය පාර්ලිමේන්තු නියෝජනය නොකරන තවත් පක්ෂ 23කට වැඩි අතිවිශාල දැවැන්ත සන්ධානයක් විදිහට තමයි අපි මේ තරඟ වදින්නේ. විශේෂයෙන් මේ ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වෙනවා දූෂිත දේශපාලකයන්ගෙන් තොරව ඉතාම ශක්තිමත් කණ්ඩායමක්, ඒ වගේම විද්වතුන්ගෙන්, ඒ වගේම තරුණයින්ගෙන්, කාන්තාවන්ගෙන් සමන්විත වන දිස්ත්‍රික් මට්ටමේ ඉතාම හොඳ කණ්ඩායම් සහිත අලුත් ශක්තිමත් කණ්ඩායමක් මේ මැතිවරණයට ඉදිරිපත් කරන. මොකද ජනතාවද තිබෙන කාරණය තමයි මේ 225ම ඉවත් කරන්න ඕනේ කියන සටන් පාඨය අද ප්‍රබලව ගොඩනැගෙන කාරණය. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි මේ 225 ඉන්න හොඳ මිනිස්සු මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. නරක මිනිස්සුන් මේ රටේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කාර්යභාරය තියෙන්නේ මේ රටේ මහ ජනතාවට. අපි මහ ජනතාවගෙන් ඉල්ලනවා ඔබ තීරණය කරන්න මේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුද නැද්ද කියලා ඕනෑම පක්ෂකින්. ඒ අභියෝගය ඔබට තිබෙන්නේ. මොකද නැවතත්
මේ පාර්ලිමේන්තුව දූෂිත පාර්ලිමේන්තුවක් කරන්න, මේ පාර්ලිමේන්තුව ත්‍රාඩයන්ගේ පාර්ලිමේන්තුවක් කරන්න, මේ පාර්ලිමේන්තුව රස්සියාදුකාරයන්ගේ පාර්ලිමේන්තුවක් කරන්න ඔබ ලෑස්ති වෙන්න එපා. මොකද ඒ ඡන්දය තිබෙන්නේ මහ ජනතාව වන ඔබට. ඒ නිසා අපි ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලනවා මේ තේරීම හරියට කරන්න. ඕනෑම පක්ෂයකට ඔබට ඡන්දය දෙන්න පුළුවන්. හැබැයි ඒ තේරීම අනුව නිවැරදි මිනිසුන් ටිකක් පාර්ලිමේන්තුවට යමන්. විශේෂයෙන් සමගි ජන බල සන්ධානය අපේ බලාපොරොත්තු තිබෙන්නේ අපි ජනාධිපතිවරයාට අවනත නොවුන ආණ්ඩුවක් බිහි කරන එක තමයි අපේ ක්‍රියාවලිය. විශේෂයෙන් ඔබ දන්නවා පෞගේ කාලවකවානුවේ මේ රටේ තුනෙන් දෙකක් ගත්ත මෑත ඉතිහාසය තිබෙන 2020 ඒ පාර්ලිමේන්තුව. ඔබ දන්නවා ඒ පාර්ලිමේන්තුවට අත්තුන ඉරණම මොකක්ද කියලා. ජනාධිපතිවරයාගේ දඬු අඬුවට අහුවෙච්ච පාර්ලිමේන්තුවක් බවට පත් වුණා. එහි අගමැති කියන්නේ නිකම් පුද්ගලෙක් බවට පත් වුණා. ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග තිබුණේ නැහැ. ඇමතිවරුන්ට ගත හැකි ක්‍රියාමාර්ග තිබුණේ නැහැ. සම්පූර්ණ ජනාධිපතිවරයා විසින් පාලනය කරපු ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් තිබුණේ. ඊට පෙරාතුව හදාගත්ත පාර්ලිමේන්තුව 2010 තුනෙන් දෙක බලයක් නෙවෙයි, නමුත් ක්‍රමානුකූලව වුණ එක හදාගත්තා. ඒ තුලත් හදාගත්තේ හෙම් පිටින්ම දරදඬු ජනාධිපතිවරයෙක්ගේ දඬු අඬුවට අහු වුණ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට අපි සමගි ජන බල සන්ධානය තරම් කරන්නේ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කළ හැකි ආණ්ඩුවක් අපි හදන්න. සෛත්‍යමය දාස මැතිතුමාගේ නායකත්වයෙන් වග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරමින්, ජනාධිපතිවරයා විදිහට අනුරසානායක මැතිතුමා පත් කරමින් අපිට අන්‍යෝන්‍ය වශයෙන් හොඳ ආණ්ඩුවක්, සාර්ථක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් තැනකට මේක තල්ලු කරන්න. ඔබ දන්නවා 17 සංශෝධන මේ රටේ එනකොට මේ දෙගොල්ලෝ එකතු වෙලා තමයි ආණ්ඩුවත් විපක්ෂයත්, ආණ්ඩුව සහයෝග දෙනවා වගේම විපක්ෂ සහයෝග දුන්නා. ඒ වගේම අනික් පැත්තෙන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් දෙගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කළා තමයි 17 සංශෝධනය ගෙනාවේ. 19 සංශෝධනය ගෙනකොටත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සහයෝගයෙන් ක්‍රියා කළා තමයි මේක ගෙනාවේ. එහෙම නොවුන හැම විටම 18 ආණ්ඩු ක්‍රමවත් සංශෝධනය කරනකොට තනි ජනාධිපතිවරයාගේ දඬු අඬුවට අහුවෙච්ච පාර්ලිමේන්තුවකට වෙන කරන්න දෙයක් සිද්ධ වුණේ නැහැ. 20 සංශෝධනයේ අපි ආණ්ඩුවේ ඉඳගෙන අපි පුදුම විදියට මහන්සි වුණා මේකේ තිබුණ ප්‍රශ්න ටික බේරගන්න. හැබැයි ඉතාම අමාරුවෙන් අසීරුවෙන් තමයි පළවෙනි පනත අපි ගෙනාපු. ඒ පනත ගේනකොට අලුත් පාර්ලිමේන්තුවක් විදියට අපිට විශාල අපහසුතාවයකට පත් වුණා. ආණ්ඩුව ගැන පළවෙනි පනතට අතුස්සනවද නැද්ද කියලා තීරණය කරා. මෙවැනි තැනකට මේක තල්ලු වුණේ ජනාධිපතිවරයාට තිබිච්ච අසීමිත බලය තුලින් ආණ්ඩුව සම්පූර්ණයෙන් ඔහුගේ පාලනයට නතු වීම. ඒ නිසා පැහැදිලිව මේ මැතිවරණයේදී අපි ඔබගෙන් ඉල්ලනවා ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් ක්‍රියා කරන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් හදලා දෙන්න. මොකද හේතුව අපි අතර මේ සමගි ජන බල සන්ධානය ඉතාම ශක්තිමත් කණ්ඩායමක්, වැදගත් කණ්ඩායමක්, දූෂණයෙන් තොර පිරිසක්, ඒ වගේම අවුරුදු ගණනක් ආණ්ඩුවල සේවය කළා අධ්‍යක්ෂින් බහුල පිරිසක් අද අපිට මේ ක්‍රියාවලිය තුළ ඉදිරියට ගේන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂින් නොමැති භාවයේ තමයි මේ දවස් දෙක තුළ තුන මේ ආණ්ඩුව ප්‍රකාශ කළේ. අපි විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්ව පිළිබඳව ඩලසලා පෙරමැතිතුමා ප්‍රකාශ කරා. විශේෂයෙන් පළවෙනි උද්ඝෝෂණය මේ ආණ්ඩුව යටතේ මේ රටේ දෙමාපියන්ට තියන්න සිද්ධ වුණේ මේ ආණ්ඩුව ගත්ත වැරදි පියවරෙන් නිසා. මොකද්ද ගත්ත වැරදි පියවර? ඔවුන් කිව්වා කමිටුවක් පත් කරා මේ සම්බන්ධව, ඒ කමිටුව තීන්දුව අනුව අනාගතයේ තීන්දුවක් දෙන්නම් කියලා. මේ විශාල අර්බුදයක් මැද තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව තැවෙන දහස් ගණනක්, ලක්ෂ ගණනක් මේ රටේ අම්මල තාත්තලා පාරට බහින සිද්ධ වුණා. සාධාරණත්වයේ ඉල්ලලා අග්‍රාමාත්‍යමේකින් සාධාරණත්වයක් නැහැ. ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා තමයි ප්‍රශ්නේ බේරගන්න සිද්ධ වුණේ. උද්ඝෝෂණ අධ්‍යාපන ඇමතිවරයා හමු වෙලා, ජනාධිපතිවරයා හමු වෙලා තමයි අවසානයේ මේක බේරගන්න තැනකට මේක තල්ලු කරන්න සිද්ධ වුණේ. දෙවනුව විශේෂයෙන් තෙල් මිල සම්බන්ධව ගෙනාපු කාරණේදී ඊයේ විතේරත් නැතුමා කියනවා කැබිනට් තීරණ දැනුම් දීමේ ඒ පුවත්පත් සාකච්ඡාවේදී මිල සූත්‍රය අනුව නෙවෙයි ඊයේ ඒ තෙල් මිල අඩු කිරීම කළේ කියලා. හැබැයි අනෙක් පැත්තෙන් මේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියනවා ඔව් අපි මිල සූත්‍රය අනුව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කළේ කියලා. පරස්පර
ප්‍රකාශ අපිට තේරෙන්නේ ආණ්ඩුවද මේ ක්‍රියාදාමය සිද්ධ කරන්න කියලා. මොකද ආණ්ඩුවේම කැබිනට් ඇමතිවරයා කියනවා මේ මිල සූත්‍රය අනුව නෙවෙයි කරේ කියලා. හැබැයි සංස්ථාවේ සභාපතිවරයා කියනවා මේ මිල සූත්‍රය අනුව තමයි කරේ කියලා. මිල සූත්‍රය අනුව කරත් මේක විශාල අර්බුදයක් තියෙන තත්වයක්. මම හිතන්නේ මීට වෙනස් විදිහකට කරන්න තිබුණ අඩු කරන්න තවත් ප්‍රමාණයක් තිබුණ. ඇත්තටම රුපියල් 80කට වැඩි ප්‍රමාණයකින් මේක අඩු කරන්න තිබුණා. මිල සූත්‍රය අනුව ගියත් මොකද තෙල් මිල ලෝක වෙළඳපොලේ අඩු වෙලා තියෙන තත්වයක් තුළ, තෙල් විශාල ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙන තත්වයක් තුළ ඇත්ත වශයෙන් මීට වැඩි සහනයක් ඔවුන්ට දෙන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලිය පිළිබඳව තවමත් ඔවුන් ඉන්නේ ඉතාම ආණ්ඩු නොකළ පිරිසකට ආණ්ඩු බලය ගියා වගේ තත්වයක් දැන් තිබෙන්නේ. ඒ නිසා ඉදිරි මාස කීපය අපිට බලන්න පුළුවන්. අපිට මේ ආණ්ඩුවට විරුද්ධව කකුලෙන් අදින තැනකට අපි තල්ලු වෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිව මේ යන ක්‍රියාවලියන් පිළිබඳව අපිත් ඉතාම උනන්දුවෙන් උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නවා. මොකද මේ රටේ මිනිස්සු පැහැදිලිව තීරණයක් ගත්තා, මේ දෙගොල්ලොම අපිට අවශ්‍ය නැහැ, මේ ආණ්ඩුව නැත්තම් මේ ජනාධිපති ධුරයට වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ කියලා. දැන් ඔවුන් ක්‍රමානුකූලව අවබෝධ කරගනිමින් ඉන්නවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන් අපි දන්නවා රයින් ලික්කමසික මැතිතුමාට ඡන්දය ලැබලා දුන්න පිරිස, ඔවුන් අද විශාල අවධානයට ලක් කරලා තිබුණා. ඔවුන් මොනවද කරන්න කියලා ඔවුන්ට තීරණයක් ගන්න බැරුව ඉන්නෝ. ඔවුන් සමග හිටපු මන්ත්‍රීවරු අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවෙන් අතුගෑවිල යන තැනකට දැන් පත් වෙලා තිබෙන තත්වයක් තියෙන්නේ. ඔවුන් දැන් තැන් තැන් හොයාගෙන යනවා, ලැගුම් මල් හොයාගෙන යනවා ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න. මොකද ගෑස් ටැංකිය පරාජයටපත් වුණා. ඒ වගේම ඔවුන් එක්ක ගිය 104ක විතර මන්ත්‍රීවරුන්ට යන්නේ නැමන් නැතුව ගියා. මේ තුල ඔවුන් දැන් බලනවා අලුත් තැන් සොයාගෙන යන්න. ඉතින් අපි විශේෂයෙන්ම ගෑස් ටැංකියට ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂ ආදරණීය සහෝදරවරුන්ගෙන්, ඒ වගේම පොජ්ජන එක්සත් පෙරමුණි සහෝදරුන්ගෙන් අපි ඉල්ලනවා ඔබ මේ ක්‍රියාවලියේදී ශක්තිමත් ආණ්ඩුවක් හදන්න සමගි ජන බල වේගය නැත්නම් සමගි ජන බල සන්ධානයත් එක්ක මේ මැතිවරණයේදී එකතු වෙන්න. ඒ සඳහා අපි අවංකව ක්‍රියා කරනවා. විශේෂයෙන් ඉදිරි අවුරුදු 5 අපි මේ රට ගොඩනගන්න පුළුවන් ක්‍රියාවලියකට ජනාධිපතිවරයාත් එක්ක එක හා සමානව සාකච්ඡා කරලා වැඩ කරන්න අපි සූදානම්. ඒ සඳහා අපිට ඒ ශක්තිය දෙන්න කියන අවසන් ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කර. සියලු දෙනාටම ස්තුතියි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරමින් අපි සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය ලබා දීලා විශේෂයෙන් මුස්ලිම් ජනතාව සහ උතුරු නැගෙනහිර පළාතේ සිටින දෙමළ කතා කරන මුස්ලිම් දෙමළ ජනතාව විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දී තිබෙනවා. අපි ඒක එහෙමම ගෙනියනවා සමගි ජන සන්ධානයේ යටතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තරම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් මම කියන්න ලෑස්ති මිනිත්තු දෙකක් දෙන්න. මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ආවට පස්සේ ටිකක් එතුමාව විවේචනය කරන්න පොඩ්ඩක් මැදිකමක් දක්වනවා අපේ සහෝදර කට්ටිය. මම නම් බය නැහැ. මං කියන්නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව නිර්භීතව ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ඔහුගේ වැරදි පෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ සමගි ජන සන්ධානයේ බලගත්තු දේශපාලන පක්ෂයක් හැටියට තිබිය යුතුයි. මං කියන උදාහරණයක්, අපි දැන් මුස්ලිම් ජනතාවනේ. මොකද කිව්වේ සමගි මේ අනුර කුමාර දිසානායක මැතිතුමා? ව්‍යාපාරිකයන් සපෝට් කරපු පළියට ඒගොල්ලන්ට මේ ඔය තනතුරු දෙන්නේ නැහැ කිව්වනේ. එක්ස්පෝ ලංකායේ ව්‍යාපාරික නායක හනිෆ් යූසුෆ්ට ආණ්ඩුකාරතු බලය දීලා තියෙනවා. මම ටිකක් බැලුවා Google එකෙන් කරලා. එතුමා කියන කියලා තියෙන්නේ රාජකීය විදුහලේ රොයල් කොලෙජ් ප්‍රොඩක්ට්. ඉතා දක්ෂ මුස්ලිම් ජනතා හැටියට පිරිසුදු හොඳ ව්‍යාපාරිකයෙක්. අපි බොහෝමීට ගරු කරනවා. ඒක ප්‍රශ්නක් නැහැ. ව්‍යාපාරික කටයුතු පිළිබඳව මේ රටෙන් බාණ්ඩ අපනයන කරලා අපිට මහා ලොකු ඩොලර් ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව එතුමාට සැලකීම, එතුමාට විශේෂ තැනක් ව්‍යාපාර ස්ථාන ලබා දීම හොඳ දෙයක්. මම මේ කල්පනා කරන්නේ මේ ආණ්ඩුකාරතුමා පරිපාලනමය කිසිම මේ බලපොරොත්තුක් දැනුමක් නැති, ඒ පිළිබඳ කිසිම අධ්‍යාපන සුදුකමක් නැති දීමගෙන. එතකොට අපි ඔක්කොමලට දැන් විවේචන කරානේ පොලිටිකල් අපොයින්ට්මන්ට් දේශපාලන අපොයින්ට්මන්ට් පත් වීම දෙනවා කියලා. මේ මොනවද මේ දිලා තියෙන්නේ?
මන් තරහට කරන දයන අපි නිර්භීතව වැරදි දේවල් පෙන්වාදන්න අපි සූදාන. එතුමාගෙන අම්මන් අහන්න. මොනාද එතුමාට තියෙන සුද්දුසුකම්. ්‍යාරක හැට සල්ි දීල ඒක ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්දර රාමක් තුල හැමිකරන මයිතය තියෙන තම තම කැමති ප්‍රජාතන්දරක රාමත්තුල පක්ෂලට සල්ලිදෙන්ට. මන් ජනකද සමාට සිංහල ජනතා දන්නෙක් නැතිව ඇති. කවද මේ යුසුප් හනිිෆ් යුසුප් කියන්නේ. එතුමා එක්සෝල් ලංකායක ව්‍යාපාරික නායකෙක් ආණ්ඩුකාරවර බස්න අයිර පලාත්ය. ඒක එක පැත්ත. ඊළඟත ඊළඟක්මන් දැක්ක ඊය පත්තර දාලා තියෙනවා. අනුර කුමාර දිසානායගේ ජනාධිපතිතුමා ජාපනයේ මන්ත්‍රීවරයෙක් වන අයිටෙක් එකේ නායක ශ්‍රීධරන් මැතිත් මන්ත්‍රතුමා හම්බේලා. ඇ තමලාලයෙන් චොල්ල එනක විරුපම්. දෙම් බලන්ටක මට දැ මතක් වුණේ ශ්‍රීදරන් මැතිතුමා අනු කුමාර දිසානායක ජනාධිපතිතුමාට ඡන්ද දෙන්න කියලා මිනිසුන්ෙකි වෙනෑනි. එතුමා කිව්ව අරියරත්නම් කියලා පොදු දෙමළ අපේක්ෂකයාට ඡන්ද දෙන්න කියලා. එහෙනම් 2004 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය විපත්තුන අවස්ථාවක මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩේ අර ශ්‍රීපති සූර්යාරච්චි එහාට යවලා එල්ටිටිට් එක පොඩි ඩීල් එකක් ගහලා අර දෙමළ ජනතාවගේ ඡන්දය නවත්තලා ජනාධිපති වුණා. මම අහගෙන හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කියනවා රනිල් වික්‍රමසිංහ බලලා ඔයා මොන ගේම් කාර්ය දන්න ගේම් කාර්ය මහින්ද කියලා. මට දැන් හිතනවා මේ අනුර කුමාර දිසානායක හොඳ ගේම් කාර්යෙක්. තරහවෙන්න එපා. මේ කුහකකමින් කියනවා නෙවෙයි. මම මට බයන මොන අනිවාර්යෙන්ම දන්න අනුර කුමාර දිසානායක මගේ විවේචනයේ ප්‍රජාතන්ත්‍රික රාමුව තුළ ඒක බාරගනිවි කියලා. එහෙනම් මොනවද උනේ? අර ශ්‍රීධරන් කියන මන්ත්‍රීතුමා අයිටක් පක්ෂයේ නායකයා වශයෙන් සිටියේදී අයිටක් පක්ෂය කියන්නේ ඊළඟේ තමුල් අරස කච්චි පක්ෂයේ නායකයා සිටියේදී එකලංගේ විධායක මණ්ඩලයේ ඒකමතිකව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට අපි සම්පූර්ණ සහයෝගය පළ කරනවා කියලා තීරණයක් තිබියදී පක්ෂයෙන් කඩාගෙන ගිහිල්ලා අර ආරිරත්න කියන මිනිස්සයාට ඒ මන්ත්‍රී හිටපු මන්ත්‍රීතුමාට ඡන්ද 225,000ක් දුන්නා. ඉතින් අනුර කුමාර දිසානායක මැතිතුමාට සන්තෝෂ ඇති. ඒ ඔක්කොම එන්න තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්මයාටනේ. ඕකයි අර 94 ගේමක් අතර ලොකු වෙනසක් නැහැ. මම මේ කල්පනා කරේ එහෙනම් අයිටෙක් එකේ හම්බේනවනේ. ඇයි සුමන්දර මැතිතුමා හම්බුන්නේ නැත්තේ? ඇයි අපේ පක්ෂ නායක රවුෆ් හකීම් මැතිතුමා හම්බෙලා මේ උතුර නැගෙන තියෙන ප්‍රශ්නය ගැන කතා කරේ නැත්තේ? මොකද ශ්‍රීධරන් ඇවිල්ලා එළිය කියනවා මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අභිලාෂය පිළිබඳව මම කතා කරා කියලා. ඉතින් අපිටත් කතා කරන්න තිබුණානේ. ACMC එකේ ත්‍රිෂාඩ් බද්දිතු මහතාට කතා කරන්න තිබුණා. මනෝ ගණේෂ් මහත්මයාට කතා කරන්න තිබුණා. සමහරට ස්තුති කරන්න ගිහිලා ඇති. වැඩේ කරගත්තට. ඒක නිසා මේ කොමලා මේ සියසන තරමට සුද්ධකමක් නැහැ. නමුත් ජනතාව හිතනවා මහා ලොකු සුද්ධයි කියලා. ප්‍රශ්නයක් නැහැ. දීලා බලමු චාන්ස් එක. මම ජනතාවට කියන්නේ චාන්ස් එක දුන්නා කියලා ඒ චාන්ස් එක දීපු මිනිස්සයා ආපහු පිස්සුකලිනක නවත්තන්නත් ප්‍රබල දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටියේ. ඒක මතක තියාගන්න. ඒ ප්‍රබලකම ඇති වෙන්නේ බියක් සැකයක් නැතුව හොරකමක් නොකරපු නිර්භීතව වැරදක් හැටියට පෙන්වා දිය හැකි මිනිස්සු හැටියට. ඒක නිසා මේ වන්නේම එක්කෙනෙක්වත් බයයි. අපේ මන්ම බැලුවා මේ අපි මේ මම පොඩි එක්කෙනෙක් පාලේකම් විතරයි. මේ හිටපු කටින් මේ අනුක්‍රම අධිසානයක පොඩක් විචාර කරන්න අකමැති. මං කියන්නම් ඒ එතුමා කරපු වැරදි. මේ ඊට පස්සේ ඔකේ පිටිපස්සේ මෙහෙමනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනලා මොනවද කරේ? සජිත් ප්‍රේමදාස මහත්තයෝ නැති කරා. අපේ පක්ෂය ඇතුළත ප්‍රශ්න සිද්ධ වුණා. ඉතින් ඒවා පිටිපස්සේ ඉන්නේ කොහොමද? ඔක්කොම හොඳ ගේම්. ඉතින් දේශපාලන ප්‍රජාතන්ත්‍රයේ රාමුවක් තුළ ගේම් ගහන එක ඒගොල්ලන් ගැහුවාම හරි, ඒවා ඩීල් නෙවෙයි. අනිත් කට්ටිය ගැහුවම ඩීල්. එහෙම කරන්න බෑ. මන් මේ අවස්ථාවේ මට සමා වෙන්න, මන් මේ අවස්ථාව ප්‍රයෝජන කරගනු ජනතාවට කියන්නේ හොඳයි, හොඳ දේවල් කරපු දෙන්. නමුත් ඔහුගේ වැරදි නිවැරදි පිළිබඳව බය නැතුව විවේචන කිරීම සඳහා පාර්ලිමේන්තුවක් ප්‍රබල පක්ෂයක් අවශ්‍යයි. ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන සන්ධානය. මුඛ්‍යමාගන්ද තමයි අපි පුළුල් සන්ධානයක්, අපේ චින්තනය මත පදනම් වූ සන්ධානයක්. එනිසා අපේ චින්තනයත් එක්ක එකඟ වෙන අය සහ අපේ නිර්ණායක මත එකඟ වෙන අයත් එක්ක අපි සන්ධානගත වෙන්න සූදානම්.
අපි විශේෂයෙන්ම ආරාධනා කරලා තියෙනවා ඒ වගේ විවිධ පක්ෂවල එක්සත් ජාතික පක්ෂයටත් කියලා තියෙනවා අපිට සම්බන්ධ කරන්න පුළුවන් සම්බන්ධ කරන්න බැරි කණ්ඩායමින් පා. හැබැයි අපි හිතනවා දැනට ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නියෝජනය කරන්නේ සමග ජන බලවේගය. ඒ නිසා දැනටමත් ඒ සියලු දෙනාම බිම් මට්ටමේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙමින් පවතිනවා ඩිස්ත්‍රික්කවල ගොඩක් අය සම්බන්ධ වෙනවා ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මම හිතන්නේ ඒ අනිත් අයත් සමග ජන බලවේගෙත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බලේ කණ්ඩායමත් එක්ක තිබ්බ සාකච්ඡාව නතර වුණේ මොකද්ද ඔබතුමාට පිළිගන්න බැරි මේ පැත්තෙන් අපි යෝජනා කරන්නේ අපේ එක ඉල්ලීමක් තරෙම අපි කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ වගේම ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායමක අපි සම්මන්ත්‍රණගත වෙනවා කියලා. හැබැයි ඔවුන් මම හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සම්මන්ත්‍රණගත වෙලා තිබුණා. ඔය කණ්ඩායමත් එක්ක දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා මම හිතන්නේ අපිට එකතු වෙන්න එතන ඉඩ ඒගොල්ලන්ව එකතු කරන්න අපිට ඉඩක් දැක්කේ නැහැ. මොකද ඔක්කොම එකතු කරනවා කියලා අපි ලෑස්ති නැහැ. අපි සන්ධානය. අපි බලවත්ම සන්ධානය. හැබැයි අපි අපේ යම් නිර්ණායක තියෙනවා. එතනින් එහාට අපිට සන්ධානගත වෙන්න සමහර අයත් එක්ක බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නැවතුණා. මම හිතන්නේ මේකේ වචනයක් මම කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබ්බා. තුවා දේශපාලනයෙන් අයින් වෙන තරක් කරන්නේ නැහැ. ජාතික ලයිස්ට් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. අපි මේ මත තමයි ඉන්නේ කවුරුත් සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම අපි එතන පැහැදිලිව කිව්වා චෝදනා අපි දුෂිතව කාර්යයක් කරන්න කවුරුත් නැහැ. මේ මා හිතන්නේ ඒවා මගහරින්න බැරි නිසා වෙන්නේ නැති මේ සාකච්ඡා ඉදිරියට ගිය දෙන්න. අගමැති ධූරයේ සජිත් මහත්තයට දෙන්න ඕන එක ගුණාද? ඉතින් සජිත් මහත්තයා තමයි වැඩිම ඡන්දයාවන් තියෙන වැඩිම ආදර ප්‍රසාදයක් තියෙන එක කිසිම ප්‍රශ්නයක් කියලා තිබ්බේ නැහැ. දැන් සාකච්ඡාවේ අවසන්ද? සාකච්ඡා කරේ නැහැ ඉස්සරහට. බලමු ඉස්සරහින් මොකද වෙන්නේ කියලා. ඒක තව වෙලාවක් නැහැ සාකච්ඡා කරන්න. ඒක තව ඉඳ තියෙනවා. ඔයාලන්ට ඒ වෙනස්කම් ටික කරන්න පුළුවන් නම් ඉඳ තියෙනවා. ද පළවෙනිදා කොළොස්සේ දැරලා නාමජල බාර දෙන්න. අද දෙවෙනිදා. රජිත් බන්දු බණ්ඩාර මහත්තයා මේ මහරේ කඳුරේ කවුරු හරි අයින් වෙන්න කිව්වද නැත්නම් අයින් වුණාද හිතලා අයින් වුණාද නැත්නම් මොනරාගල් ගිහින් වැඩ කරන්න හිතුවද නෑ මෙතන සමගි ජන බලවේගී මාලිගම් විදියට සමගි ජන සම්දානේ මාලිගම් විදියට පෞද්ගලිකවම කටයුතු මම කැමැත්තෙන් මම තමයි කිව්වේ සමගි ජන සම්දානේ වැඩි මාලිගම් වලට කරගන්න ඒ අනුව කවි රශ්මි නැත්තුමාගේ නම් මම්මා යෝජනා කරේ ඒක මාලිගම් සමගි ජන බලවේගයේ මාලිකම් දුරේ ඉන්නවා. සමගි ජන බලවේගයේ මාලිකම් දුරේ දිගටම කටයුතු කරනවා. දැන් වැඩ වැඩි ඉඳ ඔබතුමාලා සේරම ලිස්ට් එකෙන් ඉඳලා ලැයිස්තු වෙන දේට මේ පාර. නෑ කියලා තාම තාම නැහැ. එතුමා ලේසිම ජොබ් එක අරගෙන අමාරු ජොබ් එක දුන්නා. සන්ධානයක් පාලනය කරන එක අමාරු. මොකද විවිධ මත තියෙන කණ්ඩායම්. ඒ නිසා ඉතින් එතුමා එක පොඩ්ඩක් කිව්වා පොඩි කාලයකට කරන්න කියලා. අපි එකට වැඩ කරන්නේ. අපි ටීම් එකක්. එතුමාගේ නායකත්වයෙන් අපි මේ වැඩේ හරියට කරගෙන යනවා. දැන් සුමන්තිරම් මහත්තයා එහෙම කියන්නේ නැහැ මොකද වැඩේ. නෑ හැබැයි අපි ඒක හොඳයි මතක් කරපු එක උතුරු නැගෙනහිර පළාත විශේෂයෙන්ම ඒ ජනතාවට වගේම මුළු රටේම ජනතාවට අපි විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද බොහෝ ඩිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහත්තයා පළවෙනි දැනට ආවා. ඔවුන් අපි විශ්වාස කළේ ඡන්ද දුන්නා විශේෂයෙන්ම උතුරේ ජනතාව වගේම දකුණේ විවිධ ඩිස්ත්‍රික් වල ජනතාව ඒක අපි ප්‍රකාශ කරනවා. සුමන්තිරන් මහත්තයා අපේ සංගානේ නැහැ. ඒ නිසා අපිට ඒක නම මොකද කියන්නේ එතුමා දෙමළ සංගානේ. මේ උතුරු නැගෙනහිර ආසන 20ක් ජයග්‍රහණය කළා. ලංකාවේම ආසන 50ක් ජයග්‍රහණය කළා. මයින්ද සංගානේ කියන ලප්පු උන් ජයග්‍රහණය කිරීම සිදු කරනවා. ඒ කලින් වතාවෙත් ওই ඡන්ද ටික පොදුමාලාට ලැබුණා උතුරු පළාතේ මේ සජිත් මහත්තයාට ලැබුණ ඡන්ද විඳින්න. මේ
පෞගිය මැතිවරණය අපිට ඔක්කොම එකට හම්බුණා. මේ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තරතුරු නිසා අපේ ඡන්ද දෙකට ගැටුණා. ඒක තමයි අපේ පරාජය හේතුව. ඒ කියන්නේ ඔබතුමාලා පැරදී රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. රවුට් එකේ. අතියේ අපි තුමාලා ඔබතුමාලා පැරදී. ඒ විශ්වන ලක්ෂයක් ඡන්දේ ඡන්දේ ලැබිච්ච සිලින්ඩරය නියෝජනය කරමින් ඒ පාක්ෂිකයෙන් අහන ඒ ක්‍රියාකාරීන් ඉන්නවා. මොකද්ද ඔවුන්ගේ නායකයාගේ වුමනා වෙලා තිබුණේ? මම මගේ පැහැදිලි දෙකේ දෙනවට කිව්වා. ඔහුට පුළුවන් වුණා බෙදන්න. කැම්පේන් ටීම් එක පුළුවන් නේද? පුළුවන් මුණ එකම දේ තමයි බෙදී. ඔබදා සයිත් මහත්මයාගේ පරාජය. ඒක පුළුවන් වුණා. නැහැ නේද? ඔබතුමා පරාජය වුණාට පස්සේ මේක කියන්නේ ඉතපු ජන ඒ කියන්නේ රණින් මහත්තයා ඡන්දෙට කලිනුත් කිව්වා සජිත්ට දෙන ඡන්දය අනුරට දෙනවා වගේ. ඒක නේ ඔක්කොම මට දෙන්නේ. මේ ඒක දුන්නා නම් එතුම ජනට ඒ වෙලාවෙත් වේදිකාව වෙන්නේ නෝල් කිව්වනේ. මේක මේ මේ වෙනද පැහැදිලි අපේ කටිකෝ අපේ වේදිකාව සම්බන්ධයෙන් මතුමාගේ අභිලාෂ නැදී අනුර කුමාර නිසානායක මහත්තයාට මේ කඳුර දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි මොරම පේනවා. ඉතින් ඒක ජයග්‍රහණයක්වත් නෙවෙයි. ඒක පැත්තෙන් බලනකොට මේ ගණන් ඕන කෙනෙකුට ගණිතය දන්න කෙනෙකුට ගණන් අතර බැලුවා හිතන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇත්තටම ජයග්‍රහණයක් තිබුණා. ඒකට කියනවා ඩඩමස් ගේනකොට ලෝක බැත් එකව කියලා තියෙනවා. ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ශ්‍රී විලර් පක්ෂපාත පත් කරා. ඒක තමයි දක්ෂතාව. විශ්‍රාම ගිහිල්ලා ඒ තරුණයට ඒක දෙන්න ඕනේ. එයාට කෙනෙක් වෝට් එකක් කට්ටිය තනත් අපි අපේ පැහැදිලි කිරීමෙන් ඉතාම ගෞරව ඔබට කිව්වා. මේ මෙතන ප්‍රතිපලයේ ඇතුලෙන් මේක විච්ඡේදනය කළා. හරස්කමක් කරන් බලන්න. ප්‍රධානම පේන්නේ මොකද්ද? සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල පැත්තකට දාලා වසර හතරක් පැරණි දේශපාලන පක්ෂ දෙකක් රටේ ජනප්‍රිය දේශපාලන ධනවන්ත දෙකක් බලපත් කරනවා. මේක ඇතුළේදී දේශපාලන පරිදි කියවනවා. මගේ වෘත්තිය සැකයම කියන්නේ අධක්ෂණය කියමු. ඊළඟට මහා මැතිවරණයෙන් පස්සේ මේ ජාතික ජනබලයකට එක්ක ජාතික ආණ්ඩුවකට ඇතුළත් වෙනවද මේ මෙහෙමයි ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියලා ඕනේ. අපි විපක්ෂයේ ඉන්න කොට ආර්ථික අර්බුදයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තට පස්සේ එම ආණ්ඩුවට අපිට ආරාධනා කරා ඇමතිකම් අරගෙන ආණ්ඩුවට එන්න කියලා. අපිට එහෙම ඕමනාවක් තිබුණේ නැහැ. විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය ජාතික කාර්යභාරය හරියට කරා. අවශ්‍ය තැන්වල රජයට සහාය කළා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණ එන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිවරණ අගමැති හැටියට පත් වෙන්න පුළුවන්. අපිට ඒ බහුතරය ගන්න පුළුවන්. අපේ ඡන්ද පදනමක් තියෙනවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම අපි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලමෙන් අර දරුවා ගෙනල්ලා අණ්ඩර කුමාර නිසානායක මහත්තයාට දරුවා බාර දුන්නා. තාම වැල් පාලමේ ඉන්නවා කිව්වේ. අපටත් ඕනේ මේ වැල් පාලමෙන් ගොඩ යන්න. ඔතනින් ඉර වෙන්න නෙවෙයි. ඒ නිසා දරුවා ගොඩ ගන්න අපි මේ වගකීම ජාතික වගකීමක් හැටියට කරනවා. ඒක ජාතික ආණ්ඩුවක් කියලා බා හිතන්නත් පුළුවන් අපි. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ කාර්යභාරය ඉටු කරන්නට ජනාධිපතිවරයාට අපි උපරිම සහාය දෙන්න බැඳී සිටිනවා. දැන් ඔබතුමාගේ අගමැති වෙනවා අණ්ඩු කුමාර මහත්තයා ජනාධිපති. එතකොට කෙලින්ම වුණු වටයක් ඇද දෙනවා දරුවා දෙපැත්තට අදින්න වෙනවා. නෑ එහෙම ඕනේ නෑ. අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. අපි විවිධ පක්ෂල වෙන්න පුළුවන්. ඡන්දවර බැන ගන්න පුළුවන්. අපේ චින්තන වෙනුවෙන් අපිට කතා කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඡන්දේ වුණාට පස්සෙ ඒ චින්තන වලින් අපි එක පොදු තැනකට ඇවිල්ලා රට කොට ගැනීම එකට වැඩ කරන්න පුරු වෙන්න ඕනේ. අපි ඒක පෞගිය පාර
මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණාට පසුව අපට සිද්ධ වුණා අපේ චින්තනවලට විරුද්ධව පෙනීටින අයත් එක්ක වැඩ කරන්න. හැබැයි රටේ ජාතික අරමුණ කරා. ඒ නිසා මම දකිනවා ජනතා විමුක්ති පෙරමුණ අද හිටපු තැනින් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් එදා ප්‍රතික්ෂේප කරපු ඒ චින්තනයෙන් වෙනස් වෙලා පොදු තැනකට ඇවිල්ලා තියෙනවා. IMF එකත් එක්ක යන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ වගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපි හිටපු ස්ථාවරයට ඇවිල්ලා අද අනුර කුමාර දිසානායක මහත්තයා කටයුතු කරන්නේ. ඒක වෙනසක් නැහැ. එතකොට එතෙන්ට එතුමාට එන්න පුළුවන් නම් අපිට යම් දුරක් ගිහිල්ලා ඒකට වැඩ කරන්න පුළුවන්. මේ මෙතන අන්ත එක කාරණා ඉතා නිරවුල්. මේ හැම දිනම තවර කරපු ප්‍රධාන කාරණා කියන බොටම් ලයින් එක කියලා ගත්තොත් අපි වර්කියු විදායක ජනාධිපති ධුරේ ආරම්භයේ 982 මේ අවසාන ජනාධිපතිවරණය මේ ඉවත් නිමා වුණා විතරයි. ඉතිහාසය නැවත ගමන් කළ බලන්න. විදායක ජනාධිපති ධුරේට පාර්ලිමේන්තුවේ අති බහුතර බලය පැමිණිච්ච හැම වෙලාවෙම ඒ පාලකයා ඒ පක්ෂය නිල්ද කොළද නිල් රතුද කියලා වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ අසීමිත බලයක් විදායක ජනාධිපති ධුරේට කියලා කියන දෙක එකතු වීම ඇතුලේ අති විශාල විනාශයක් ලඟා කර දෙන රටට. දේශපාලන විනාශයක්, සමාජ විනාශයක්, ආර්ථික විනාශයක්. ඒ අනතුර ඇති කරගන්න එපා කියලා කියන එක තමයි රජිත් මන්දබණ්ඩාර මහත්මයාගේ ඉඳලා මේ හැමදේම මම දාන්නේ. එක අතට ගියාම වෙන පාර්ලිමේන්තු බලයත් විදායක ජනාධිපතිවරයේ බලයත් එක අතට ගියාම වෙච්ච හානිය ඉතිහාසයෙන් අධ්‍යයනය කරලා. ඒ කියන්නේ මේ අගමැති ධුරේ ගත්තාම මනු මහත්තයත් එක්ක ඒකට කිස්කල්ලන්න තෝ කරගෙන යන්න අනිවාර්යයෙන් කියන්නේ. නෑ ඒගොල්ලන් අපි ජයග්‍රහණය කරා මේගොල්ලෝ ගැම්පිට අපිත් එක්ක එක්ක වෙන්න ඕනේ. නෑ බොහොම ඉස්සර ආණ්ඩුව ගෙනියන්න ඕන. ඔව්. බොහොම ඉස්සර ස්තුතියි. ඒ පස්සේ රණලි ලිටරින් මහත්තයද ඒක. අයියෝ. ගෙදර ගොඩක් පාස්. ආණ්ඩුවේ දෙකොල්ලට වෙන්න බෑ. එන්නේ කියලා ඉන්නත් බෑ. ඔබවලට වෙන්න බෑ. ඔබ කිසිවලට ඉන්නත් බෑ. ඉන්නේ